विरोधे प्रकाश करमी राज्य सेवकेंगे कथा क्रीमे आईतिय अतः प्रकाश क्रीमे आईतिय तव दुरड नति कल्ला कथा क्रीमे आईतिय नति क्रीमे तरट इन हातन मे आंडोट ආණ්ඩුවට අපි කිව්වා රුපියල් 10000කින් වැටුප් පැටි කරන්න කියලා. අපි එහෙම කිව්වේ ආණ්ඩුවට. අපි ආණ්ඩුවට එහෙම කිව්වේ මේ වෙනකොට ගෑස් මිල, පිටි මිල, හාල් මිල, පාන් මිල හැම වතින්ම බත් පැකට් එක තේ ප්ලේන්ටියද හැම එකක්ම වැඩි වෙලා තියෙනකොට ජනතාවට හා වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඒතකොට ජන වැඩ කරන ජනතාවට තම වැටුප මේ වැටුප් පත දැන් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. සා ආණ්ඩුව මේ වෙනකොට දැන් ආණ්ඩුවේ ජාතික පරිභෝගික මිල දර්ශකය මේ වෙනකොට තීන්දුව කළ තියෙනවා ජීවන අංකක මිල රුපියල් 300ක් කියලා. ඒක රුපියල් 300ක ජීවන අංකේ මේ වෙනකොට 2014 සිට 2021 දක්වා ඒකක 47කකින් ජීවන අංක වැඩි වෙලා තියෙනකොට එහෙනම් රුපියල් 300 ගානේ 47කින් වැඩි කළ බැලුවොත් 14100ක් ආණ්ඩුව අපිට ගෙවන්න ඕනේ. ඒතොර අපි ආණ්ඩුවේ ගිල්ලන්නේ ඒකෙන් රුපියල් 10000ක් තමයි අපි ඉල්ලන්නේ. මොකද ආණ්ඩුව ගැන හිතලාත් රට ගැන හිතලා තමයි අපි ඒ 10000 ඉල්ලන්නේ. දැන් ආණ්ඩුව මොකද අයවැයෙන් කරේ? රුපියල් 10000 දෙනවා වෙනුවට ආණ්ඩුව කරේ රාජ්‍ය සේවයේ රටර බරක් කියලා. ඇමරිකන් මුදල් ඇමතිවරයා රාජ්‍ය සේවයේ රටර බරක් කියලා රාජ්‍ය සේවයට අපහාස කරා. ඒතකොට අපි ආන ආණ්ඩුවෙන් අද අපි දන්නවා රාජ්‍ය සේවයේ රටර බරක් කියන්නේ ඔය ඉංගිය පල කරන්නේ විශේෂ හේතුවක් තියෙනවා. දැන් මේගොල්ලෝ ජාත්‍යන්තර මුල්ලේ අරමුදලට ණය ගන්න දැන් මේගොල්ලෝ යන්න තමයි බලාගෙන ඉන්නේ. ඒ නිසා රාජ්‍ය සේවයට මේගොල්ලෝ පහර දෙන්න ඕනේ. රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕනේ. රාජ්‍ය සේවකගේ වැටුප් තල කප්පාදු කරන්න ඕනේ. රාජ්‍ය සේවකගේ දීමනා කප්පාදු කරන්න ඕනේ. රාජ්‍ය සේවයට අත තියන්න තමයි දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ. සා ආණ්ඩුවට අපි කියනවා අද ආණ්ඩුව රාජ්‍ය සේවයට දැවැන්ත අපහාසයක් කරමින් අද රාජ්‍ය සේවකයාගේ වාසනාව නිදාස කතා කිරීමේ අයිතිය ආණ්ඩුව අද උදුරගෙන තියෙනවා. සා ආණ්ඩුවට අපි කියනවා ඔය සෙල්ලම් හරි අපිත් එක්ක වැඩ කරන ජනතාව විදියට අපි ලෑස්තියි ආණ්ඩුව දන ගස්සනවා රුපියල් 10000 දෙන්න ඕනේ ආණ්ඩුව මේ අයවැය සම්මත වෙයි 10000ෙන්දට හැබැයි අපි කියනවා අතුරු සම්මතයක් ගෙනල්ලා 10000 වැඩ කරන ජනතාවට නුදුන්නොත් ආණ්ඩුවත් අකුලගෙන ගෙදර යන තැනට මේ අරගලයේ සටන ගේනවා කියන්නේ පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා මේ පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා සා ආණ්ඩුව ලෑස්ති වෙන්න ඕනේ දැන් ආණ්ඩුව ආණ්ඩුව තියාගන්නවද 10000 අපිට දෙනවද කියන තීන්දුව දැන් ආණ්ඩුව ගන්න